උසස් පෙළ ICT විෂය හදන්න දුවේ පුතේ ඔබ මතක ඇති අපේ මීට කලින් වීඩියෝ කීපයකින් අපේ සාකච්ඡාව යොමු වුණා සංඛ්‍යා පද්ධති පාඩමට ඒ අනුව පළවෙනි වීඩියෝ පාඩමෙන් අපේ සාකච්ඡාව යොමු වුණේ සංඛ්‍යා පද්ධති හඳුනා ගැනීම සඳහා ඒ වගේම අපේ දෙවෙනි වීඩියෝ පාඩමෙන් අපේ සාකච්ඡාව යොමු කළා දශමේ සංඛ්‍යා පද්ධතිය සහ දශමේ සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යා පරිවර්තනය කරන ආකාරය ගැන හඳුනා ගන්න. ඒ වගේම අපේ තුන්වෙනි වීඩියෝ එක මගින් අපේ සාකච්ඡාව වුණා දිවිමේ සංඛ්‍යා පද්ධතිය. ඒ වගේම දිවිමේ සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යා පරිවර්තනය කරන ආකාරය ගැන සාකච්ඡා කරන්න. එහෙනම් අපේ මෙම වීඩියෝ එක මගින් අපි සාකච්ඡා කරන්න සූදානම් වන්නේ අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය ඒ වගේම අෂ්ටමේ සංඛ්‍යා පද්ධතියට අදාළ සංඛ්‍යා පරිවර්තනය කරන ආකාරය දශමේ සංඛ්‍යා ඒ වගේම දිවිමේ සංඛ්‍යා සහ සද්දශමේ සංඛ්‍යා ලෙස ඒ වගේම අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය හඳුන්වා දීම විශේෂයෙන්ම කළ යුතු අවශ්‍ය නැහැ මීට පෙත්තම අපි අංක 1 වීඩියෝ මගින් සංඛ්‍යා පද්ධති වර්ග හඳුනා ගත්තා එහිදී අපි අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය ගැන සාකච්ඡා කළා දීර්ඝව නමුත් අෂ්ටමේ සංඛ්‍යා පරිවර්තනයේ ප්‍රථම ඉතා කෙටියෙන් අපි අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය ගැන හඳුනා ගැනීමක් කළොත් ඔබ දන්නවා අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය ආරම්භ කරන්නේ මෙන්න මේ සංඛ්‍යා වලින් බිංදුව 1 2 3 4 5 ඒ වගේම 6 7 කියන සංඛ්‍යා සමූහයෙන් මෙන්න මේ සංඛ්‍යා සමූහයෙන් තමයි අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය සැකසීලා තියෙන්නේ ඒ වගේම මේ සංඛ්‍යා පද්ධතියේ පාදාගයේ හැටියට අපි ගත්තා 8 8 කියන පාදාගයේ සැකසෙන ආකාරය දොරපතල දන්නවා සංඛ්‍යා පද්ධතියේ තියෙන සංඛ්‍යා ගණන තමයි 8 කියලා අපි ගන්නෙ ඒක තමයි පාදාගය එහෙමනම් මේ අවබෝධය මීට කලින් අපි ලබාගෙන තියෙන නිසා අපි දැන් උත්සාහ කරමු අෂ්ටමේ සංඛ්‍යාවක් දශමේ සංඛ්‍යාවකට පරිවර්තනය කරන ආකාරය හඳුනා ගන්න. අපි උදාහරණයක් ලෙස අෂ්ටමේ සංඛ්‍යාවක් ලෙස ගනිමු 25 කියන අෂ්ටමේ සංඛ්‍යාව. දැන් මේ 25 කියන අෂ්ටමේ සංඛ්‍යාව අපට අවශ්‍ය වෙනවා දශමේ සංඛ්‍යාවක් ලෙස පරිවර්තනය කරගන්න. දුවේපතේ මේ දෙන ලද අෂ්ටමේ සංඛ්‍යාව අපි දශමේ සංඛ්‍යාවක් ලෙස පරිවර්තනය කරනවා නම් ඒ සඳහා අපි අනුගමනය කළ යුතු පියවර ඔබ ගාව තියෙන අපේ උසස් පෙළ ICT පොතේ සංඛ්‍යා පද්ධති පාඩමේ පැහැදිලි කරලා තියෙනවා ඔබට මා මේ පෙන්වන්නේ එම පොතේ අෂ්ටමේ සංඛ්‍යා පරිවර්තනය කරන ආකාරය පිළිබඳව පැහැදිලි කරලා තියෙන සටහන එයානු බලන්න මේ සටහනේ තියෙනවා අෂ්ටමේ සංඛ්‍යාවක් දශමේ සංඛ්‍යාවකට හැරවීම පියවර දෙකකින් අෂ්ටමේ සංඛ්‍යාව දශමේ සංඛ්‍යාවට හරවන ආකාරය පැහැදිලි කරලා තියෙනවා. එහි පළවෙනි පියවර තමයි අපිට අෂ්ටමේ සංඛ්‍යාව දශමේ සංඛ්‍යාවට පරිවර්තනය කරන්න නම් දී ඇති අෂ්ටමේ සංඛ්‍යාවේ එක් එක් අගයන් අෂ්ටමේ සංඛ්‍යාවේ පාද බලය වන 8 ස්ථානීය අගයන්ගෙන් ගුණ කරන්න. මේක තමයි පළවෙනියෙන් අපි කරන්න ඕනේ. ඊළඟට ගුණ කිරීමෙන් ලැබෙන සංඛ්‍යාවල එකතුව දශමාගයක් ලෙස ලියා දක්වන්න කියලා පියවර හැටියට සඳහන් කරලා තියෙනවා පුතාලට පොතේ උදාහරණي බලා ගන්න පුළුවන් මම එහෙමනම් 25 කියන අෂ්ටමේ සංඛ්‍යාව දශමේ සංඛ්‍යාවකට පරිවර්තනය කරන ආකාරය පැහැදිලි කරන්නම් නැවත ඒ අනුව අපි මේ සංඛ්‍යාව ලියා ගනිමු වෙනම 25 මේක තමයි අපිට දීලා තියෙන සංඛ්‍යාව යන ස්ථානීය අගයන් අපි ලියා ගමු 8 බිඳුවෙනි බලය බිඳුව කියන්නේ ස්ථානීය අගය 8 කියන්නේ පාදාගය ඊළඟට 8 එක්වෙනි අගය එතන මෙතෙන්දිත් 1 කියන්නේ ස්ථානීය අගය 8 කියන්නේ අෂ්ටමේ සංඛ්‍යාවේ පාදාගය ඉන්පසු දරුවෙනි අපි කළ යුතු කාර්යය වන්නේ මේ සංඛ්‍යා ගුණ කරන්න ඕනේ කෙසේද ගුණ කරන්නේ ගුණ කරන ආකාරය මා ලියා පෙන්වන්න ඒ අනුව අපි මෙන්න මේ අගය ගුණ කරනවා නම් 8 බිඳුවෙනි බලය වැඩි කිරීම 5 මේකේ පිටුතර අපි ගන්න ඕනේ ඊළඟට අපි ලබා ගන්න ඕනේ දෙවෙනි ගණනය කිරීම මොකද්ද දෙවෙනි ගණනය කිරීම 8 එක්වෙනි බලය වැඩි කරන්න ඕනේ කියෙන්ද දෙකෙන් මෙන්න මේ ආකාරයට ගුණ කරලා ලැබෙන සංඛ්‍යාවල එකතුව අපි ලබා ගන්න ඕනේ
Honda, api menang guna keremu, dua lapu tala dan no mita kaling api saka cakela, yang kisi pada gea keke bindu tieno anam, api eke salakan ekelese, eano metana ate bindu ini balik kian nyetere ma bindu ini we, ate bindu ini balik kini kapi gani kie hati ete de, meke gani api eke hati ete, kene ate bindu kene ke api saya meite ma, ehi agelese salakan ne eke, eano ekwara paha pahai, eano api metana liagan no utere lese paha. ඊළඟට අටේ 1 වෙනි බලයේ වැඩි කිරීම දෙක පුතාලා දන්නවා අටේ 1 වෙනි බලය කියන්නේ 8යි 8 දෙකෙන් වැඩි වුණාම එන උත්තරේ කීයද 16යි ඒ අනුව දැන් අපි මේ සංඛ්‍යා දෙක එකතු කරන්න ඕනේ 6යි 5යි අපි එකතු කරමු 6යි 5යි එකතු කරාම එන උත්තරේ 11 11 අපි ලියනවා ඊට පස්සේ එකක් ඉතුරු වුණා ඒක අපි ඊළඟ එකතු කිරීමට ගෙන ගියොත් උත්තරේ 21 බවට පත් වෙනවා ඒ අනුව 25 කියන අෂ්ටමයේ සංඛ්‍යාව ගත්තාම මේ 25 කියන අෂ්ටමයේ සංඛ්‍යාවේ දශම යගේ බාටපත් වෙන කීයද 21 මේ ආකාරයට අපි පිළිතුර ලියන්න ඕනේ සෑම විටම පිළිතුර ලියද්දී දශමයේ සංඛ්‍යාව ලියලා ඉන්පසුව පාදාගේ ලියන්න ඕනේ දශමයේ සංඛ්‍යාවේ පාදාගේ 2 sorry 10 හොඳයි එහෙමනම් අපි මේ පළවෙනි උදාහරණය සාකච්ඡා කළේ 25 කියන අෂ්ටමයේ සංඛ්‍යාව දශමයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරන ආකාරය. අපි මේ විදිහටම තවත් ගණනය කිරීමක් තවත් උදාහරණයකින් හඳුනා ගනිමු. ඊළඟට මම සංඛ්‍යාවක් ලෙස ගන්නවා 33. මේක තමයි අෂ්ටමයේ සංඛ්‍යාව. දැන් මේ 33 කියන අෂ්ටමයේ සංඛ්‍යාව අපිට පරිවර්තනය කරගන්න අවශ්‍යයි දශමයේ සංඛ්‍යාවකට. Abalam kohomada dasame sankhyawakata me parivartane karanna kiyala oba dannawa dentamath palawinin karanna one sthaniya kiyanna api liyanna one eyanu 8 bindu weniya ge 8 1 weniya ge da api guna karanna one 8 bindu weni balaye wedi karanna one 3 impase ena uttare ganna one e wagema 8 1 weni balaye wedi karanna one 8 1 weni balaye wedi karanna one 3 ehi pilutra api laba ganna one අපි දන්නවා 8 බිංදු වෙනි බලය කියන එක අපි සලකන්නේ එකක් ලෙස එහෙනම් 1 3 3යි ඊළඟට 8 1 වෙනි බලය 8 1 වෙනි බලය කියන්නේ 8යි 8 වරක් 3 අපි ගන්නවා 8 වරක් 3 24යි දැන් මේ සංඛ්‍යා දෙක එකතුව අපි ලියා ගන්න ඕනේ මේ සංඛ්‍යා දෙක එකතුව 27යි එකතුව අපි ලබා ගත්තේ එහෙනම් 33 කියන අෂ්ටමයේ සංඛ්‍යාව දශමයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කළාම අපට ලැබෙන පිළිතුර වෙන්නේ 27. මේ විදිහටයි අෂ්ටමයේ සංඛ්‍යාවක් දශමයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරන්නේ. මෙහිදී අපි පළවෙනිම කරන්නේ සිද්ධාන්ත ඉගෙන ගැනීම. සිද්ධාන්ත වලින් පස්සේ මෙවැනිම වීඩියෝ සමූහයකින් උදාහරණ ගණිත කර්ම රාශියක් ඔබට අපේ වෙබ් අඩවිය ඔස්සේ ලබා දෙන්න සැලසුම් කරමින් තියෙනවා. ඒ වගේම බලන්න මේ අෂ්ටමයේ සංඛ්‍යාවත් දශමයේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරනකොට අපිට පෙනෙන එක රටාවක් තියෙනවා මේ පරිවර්තනයේ ලැබෙන පිළිතුරේ. පරිවර්තනයේ ලැබෙන පිළිතුර කියන්නේ දැන් අපි ගත්තත් පළවෙනියෙන් අපි 25 කියන අෂ්ටමයේ සංඛ්‍යාව දශමයේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කළාම අපිට ලැබෙන පිළිතුර කීයද 21. ඒතර බලන්න අපිට දීලා තියෙන අෂ්ටමයේ සංඛ්‍යාව 25 ඒ වගේම පරිවර්තනයෙන් පසුව ලැබුණේ 21. ඒ වගේම බලන්න මෙතන දෙවෙනි ගාන 33 කියන සංඛ්‍යාව අෂ්ටමයේ සංඛ්‍යාව පරිවර්තනය කළාම අපිට ලැබුණේ 27. දැන් මෙතන මේ ගණන් දෙකේදීම ඔබට පේනවා ඇති 8 කියන්නේ කුඩා ගයක් 10 කියන්නේ විශාල ගයක්. එහෙමනම් කුඩා පාදයක ගයක් පරිවර්තනය කරනකොට විශාල පාදයකට ඒ කියන්නේ 8 10ට පරිවර්තනය කරද්දී 8ට වඩා විශාලයි 10. එසේ පරිවර්තනය කරාම ලැබෙන සංඛ්‍යාව අපේ මුල් සංඛ්‍යාවට වඩා අඩු අගයක් බවට පත් වෙන්නේ. අපි 25 8 පාදයේ පරිවර්තනය කළා 10ට ලැබුණු උත්තරේ 21. එතකොට 25ට වඩා කුඩායි 21. ඒ වගේම 33 කියන 8 පාදය පරිවර්තනය කළා දශමයේ සංඛ්‍යාවක් බවට. එතකොට 33ට වඩා කුඩායි 27. සාමාන්‍යයෙන් අෂ්ටමයේ සංඛ්‍යා පද්ධතියේ පමණක් නොවේ මේ රටාව වෙනත් සංඛ්‍යා පද්ධතිවලදීත් අපට දක්න ලැබෙනවා.
Mamitena putala tau bodai astame sangka dasame bawat parivartane karana akare ehemana api ilangata handuna gamu astame sangka divime sangka bawat parivartane karana akare astame sangka divime sangka bawat parivartane karana akare pilibandawa obata laba di tibena pote pahadili karala tiyenawa piyawara me obata pennanne obata laba di tibena pote Astame sankhya, divime sankhya obata parivartane karana piyawara satan karala thiyena aakare. Yanu piyawara dekakin apata hakkiyawa thiyenawa astame sankhya parivartane karana divime sankhyawak lesa. Palawini piyawara tama dena lada astame sankhyave ek ek ilakkamata adala divime aagayan bitu tunakin yukthawa liya ganna. Ekena apita dena sankhyawa gaththama e sankhyave thiyena astame aagayan thiyenawane. ඒ අෂ්ටමයාගයන් සෑම එකක් සඳහාම වෙන වෙනම දිවිමයාගයන් ලියන්න ඕනේ දිවිමයාගයන් ලියද්දී පිටු තුනකේ යුක්ත ලියන්න ඕනේ පස්ව එසේ ලබා ගන්නා සියලුම පිටුවාගයන් තනි පේළියක් ලෙස එක්කර ලියා දක්වන්න ඕනේ මෙන්න මේ පියවර අනුව තමයි අෂ්ටමයේ සංඛ්‍යාවක් දීපතේ දිවිමයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරගන්නේ අප බලමු කොහොමද මේ කාර්යය කරන්නේ කියලා උදාහරණයකින් ඒ උදාහරණයට යන්න ප්‍රථම මම දුවල පුතාලට පැහැදිලි කරලා දෙන්නම් මේ අෂ්ටමයේ සංඛ්‍යා සහ දිවිමේ සංඛ්‍යා අතර තියෙන සම්බන්ධතාවය අපි ඒ සඳහා මෙන්න මේ වාගුව ගන්නෙමු අෂ්ටමයේ සංඛ්‍යාව කියන්නේ 8 පාදය ඒ වගේම දිවිමේ සංඛ්‍යාව කියන්නේ 2 පාදය එහෙමනම් 8 පාදයේ සංඛ්‍යාවක් 2 පාදයටයි අපි පරිවර්තනය කරන්න ඕනේ පුතාල දන්නවා 8 කියන එක හැදෙන්නේ 2 3 වෙනි බලේ. ඒ කියන්නේ අපිට ඒක මෙහෙම වෙනම ලියන්න පුළුවන් 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2. එතකොට 2 දෙවෙනි බලය 4යි 4 වරක් 2 8යි. ඒ කියන්නේ 2 3 වෙනි බලෙන් තමයි 8 කියන අගය අපිට ලැබෙන්නේ. ඒ වගේම අපිට පුළුවන් ස්ථානීය අගයන් භාවිත කරලා මේ අෂ්ටමයේ සංඛ්‍යා දිවිමේ සංඛ්‍යා බවට පරිවර්තනය කරන්න ප්‍රථම මේ ආකාරයෙන් කුඩා වගුවකුත් හඳුනා ගන්න එහෙම නැත්නම් කුඩා වගුවක් නිර්මාණය කරන්න අපි බලමු මේ වගුවත් නිර්මාණය කරගන්න අපිට හැකියාව තියෙනවා මේ වගුවේ අෂ්ටමයේ සංඛ්‍යා ටික ලියා ගන්න ඔබ දන්නවා අෂ්ටමයේ සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යා බිඳුව ඊළඟට 1 මේ ආකාරයට අපි අෂ්ටමයේ සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යා ටික ලියා ගනිමු පහ ඒ වගේම 6 ඊළඟට අවසාන සංඛ්‍යාව තමයි 7 මේ අෂ්ටමයේ සංඛ්‍යා පද්ධතියේ තියෙන සංඛ්‍යා ඒ වගේම අපිට ලියා ගන්න පුළුවන් මේ පැත්තෙන් මේ එක් එක් දශමයේ සංඛ්‍යා සඳහා මේ එක් එක් සංඛ්‍යා සඳහා දුවල පුතාල දන්නවා මේ මෙතන තියෙන සංඛ්‍යා මේ සංඛ්‍යා සඳහා දිවිමේ අපිට ලියා ගන්න පුළුවන් බිටු තුනකින් මම පළවෙනිම ලියන්නම් 2 බිඳුව බිටු තුනකින් ලියනකොට ස්ථානීය අගය තමයි මේ බිඳුව කියලා ලියාගත්තේ ඊළඟට 2 1 වෙනි බලය ඊළඟට 2 දෙවෙනි බලය ඒතර බිටු 3යි බිටු 3ට අදාළ ස්ථානීය අගයන් තමයි බිඳුව 1 2 ආදි වශයෙන් අපි ලියාගත්තේ දැන් අපි බලමු බිඳුව කියන අගයට අදාළ දිවිමය අගයන් පුතාල දන්නවා බිඳුව කියන එකට අදාළ දිවිමය අගයන් බවට පත් වෙන්නේ බිඳු 3යි ඒ වගේම අපිට අවශ්‍යයි 1 එතකොට පුතාල දන්නවා 1 කියන එක අපිට ලැබෙන්නේ 2 බිඳුව බලෙන් අපි මීට කලින් සාකච්ඡා කළා 2 බිඳුව වෙනි බලය 1 8 බිඳුව වෙනි බලය එහෙම නැත්නම් 16 බිඳුව වෙනි බලය මේ බිඳුව වෙනි බලය කියන්නේ සෑම විටම අපි ඒක හඳුනා ගන්න එකක් ලෙස මම මෙතනින් ඒ සංඛ්‍යාව ලියන්න 1 එතකොට අපි දන්නවා 2 1 වෙනි බලය කියන එක ගත්තොත් ඒකේ යගේ කියද 2යි 2 දෙවෙනි බලය ගත්තොත් ඒකේ යගේ කියද 4යි අපිට පුළුවන් මෙන්න මේ සංඛ්‍යා ටික මෙහෙම උඩින් ලියා ගන්නත් ස්ථානීය අගයන් ලියා ගන්නවා වගේම මේ අගයන් ලියා ගන්න පුළුවන් එහෙමනම් 1 කියන එකට අදාළ බයිනරි අපි ලිව්වොත් 1 කියන එක අපිට මෙතනින් ලැබෙනවා 2 බිඳු වෙනි බලයෙන් ඒ වෙනසම මෙතන 1 ලියනවා මේ ස්ථාන 2 බිඳුව දැන් අපිට පහසුවෙන් ලියා ගන්න ඊළඟට 2 2ට අදාළ ඔබ දන්නවා 2 කියන එකට අදාළ බයිනරි එන්නේ එහෙමනම් 0 1යි 0යි මෙතන හැම විටම අවධානයට යොමු කරන්න මේ බලයත් එක්ක එන අගයන් ලබා ගන්න ආකාරය පිළිබඳව
මේ වීඩියෝ එකට සවන් දීලා ඉන්පසු ඔබ ප්‍රගුණ කරගන්න ඒ ඔබට පහසුවක් වේවි ගණිත කර්ම සිදු කරද්දී එවනම් 3 3 කියන සංඛ්‍යාවේ බයිනරියා කියන්නේ 0යි 1යි 1 මෙතන 1 කියන්නේ 2යි මෙතන 1 කියන්නේ ඒ දෙක එකතුව තමයි 3 එවනම් 4 බයිනරි 1යි 0යි 0 ඊළඟට 5 බයිනරි 1යි 0යි 1 ඒ වගේම 6 බයිනරි 6 කියන එක හැදෙන්නේ 4 2 එකතු වීමෙන් එවනම් 4යි 2යි 0 ඊළඟට 7 බයිනරි අපිට ගන්න පුළුවන් 1යි 1යි 1 7 හැදෙන්නේ 4යි 2යි 3යි 3ට 4ක් එකතු වෙලා 7යි ඒ නිසා තමයි මේ ස්ථානවල 1 යගයන් මේ ආකාරයට අපි සටහන් කළේ මේ වගුව ඔබ ප්‍රගුණ කරලා තිබුණොත් ඔබට වඩාත් පහසුවෙන් හැකියාව තියෙනවා අෂ්ටමේ සංඛ්‍යාවක් දෙවමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න. හොඳයි. දැන් අපි උදාහරණයක් ගනිමු. අපේ උදාහරණය තමයි 64. 64 කියන්නේ 8 පාදයේ සංඛ්‍යාවක්. මේ 64 කියන 8 පාදයේ සංඛ්‍යාව අපට ඕනි පරිවර්තනය කරගන්න දෙවමේ සංඛ්‍යාවකට. එහෙමනම් අපිට මේ වගුව උපකාරී වේවි. ඉතයික් වෙනින් මේක පරිවර්තනය කරගන්න. අපි බලමු 4 ඔබ දන්නවා 4 කියන එකේ බයිනරි 4 කියන එකේ බයිනරි තමයි 1යි 0යි 0 මෙන්න 4 බයිනරි ඒ වගේම අපිට ඕනේ 6 6 බයිනරි එහෙනම් 6 බයිනරි තමයි 1යි 1යි 0 6 බයිනරි ඔබට මෙතනින් ඒ ගැන හඳුනා ගන්න පුළුවන් බයිනරි අගය යම් දශමයා ගේට්කට අදාළව මේ තමයි 64 කියන එකේ බයිනරි බිටු 3න් 3ට අපි ලියාගත්තේ දැන් අපි මේ සංඛ්‍යා මේ බයිනරි සංඛ්‍යා ටික පිළිවෙලට ලියා දක්වන්න ඕනේ 1 1 0යි නැවත මේ කොටස අපි ලියනවා 1 0යි 0යි මේක තමයි මනම් පිළිතුර ඒ අනුව 64 කියන අෂ්ටමේ සංඛ්‍යාව අපි දෙවමේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරාම අපට ලැබෙන පිළිතුර තමයි 1 1 0යි 1 0යි 0 මේක තමයි පිළිතුර. අපි තවත් ගානක් උදාහරණයකට ගනිමු. අපි ගමු 81. 81 කියන අෂ්ටමේ සංඛ්‍යාව. පුළුවන් ද මෙහෙම ගන්න? 8 බැහැනේ. ඇයි 8 ගන්න බැරි? පුතේ 8 කියන සංඛ්‍යාව වෙනවද අෂ්ටමේ සංඛ්‍යා පද්ධතියේ නැහැ. මේ ගැනත් ඔබේ අවධානය තියෙන්න ඕනේ. අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය පාද බලය 8යි. නමුත් සංඛ්‍යා පද්ධතිය තියෙන්නේ මොනවද සංඛ්‍යා? සංඛ්‍යා පද්ධතිය තියෙන්නේ බිඳේ සිට 7 දක්වා සංඛ්‍යා පමණයි. ඒ නිසා මේක අෂ්ටමේ සංඛ්‍යාවේ සංඛ්‍යාව බවට පත් වෙන්නේ නැහැ. එහෙනම් අපි ගනිමු 74. ඔව් මේක අෂ්ටමේ සංඛ්‍යාවක්. අපිට දැන් මේකේ දිවිමේ ලියන්න ඕනේ. එවනම් 4 දිවිමේ. 4 දිවිමේ අපි දන්නවා 1යි 0යි 0. ඊළඟට 7 දිවිමේ 1යි 1යි 1. මෙන්න 7 දිවිමේ. එවනම් 74 කියන අෂ්ටමේ සංඛ්‍යාව ගත්තාම 74 කියන අෂ්ටමේ සංඛ්‍යාවේ දිවිමේ අපිට ලියා දක්වන්න පුළුවන් 1යි 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 0යි 0. මේක තමයි පිළිතුර බවට පත් වෙන්නේ. අපි මේ දක්වා මේ අෂ්ටමේ සංඛ්‍යා දෙවමේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරද්දී අපි ගත්තේ නිකිලාගයන් නිකිලාගයන් කියන්නේ ඇත්තටම අපි මේ පූර්ණාගයන් ගත්තේ දසම සහිතාගයන් අපි මේ ගණනය කිරීමට යොදා ගත්තේ නැහැ. එහෙමනම් මම ඊළඟට උදාහරණයක් ලෙස ගන්නම් දෙවමයාගයන් බවට පත් කරන්න දසම සහිත මම හිතන්නේ එවැනි උදාහරණයක් ඔබට ප්‍රයෝජනවත් වේවි. අපි බලමු දසම සහිත අගයක් අරගෙන ඒ දසම සහිත අගය පරිවර්තනය කරගන්න දිවිමේ අගයන් බවට. හොඳයි. අපේ සංඛ්‍යාව ලෙස අපි ගනිමු 64.25 මේක තමයි අපේ අෂ්ටමේ සංඛ්‍යාව. මේ තියෙන විශේෂත්වය මොකද්ද දුවේ පුතේ? මේ තියෙන විශේෂත්වය තමයි මේ තියෙන විශේෂත්වය අපි දශම සහිත අගයක් ගත්තේ 64.25. දැන් මේ සංඛ්‍යාව අපිට පරිවර්තනය කර ගන්න ඕනේ. මේ සංඛ්‍යාව පරිවර්තනය කර ගන්න ඕනේ දිවිමේ බවට. එහෙමනම් අපි ඉස්සෙල්ලාම ගමු
dasama agayata pasuwa wampasin tiyena hatri agaya hatri divime api dannawa 1.0 ewagema apata oni ilangata hatri divime wagema 6 kena sankhyave divime 6 kena sankhyave divime obata peenawa me wagwa desha baluwama දෙවට පැහැදිලි ඇති මේ වගුව සකසා ගැනීමෙන් ලැබෙන ප්‍රයෝජනෙ ඉක්මනටම අපිට දිවිමයාගේ වහා ගන්න පුළුවන් එමනම් 6 කෙනෙක්ගේ දිවිමයාගේ අපි ලියනවා 1 බිංදුව right දැන් අපිට ඊළඟට ගන්න ඕනේ 2 සහ 5 එතන අපි මේ 2 කෙනෙක්ගේ දිවිමයාගේ ලියනවා 2 කෙනෙක්ගේ දිවිමය 0.1 බිංදුව එවගේම 5 කෙනෙක්ගේ දිවිමේ අපිට ගන්න ඕනේ 5 කෙනෙක්ගේ දිවිමේ හැටියට අපිට එන්නේ 1.1 දැන් දෙවි පුතේ මේ දිවිමයන් පිළිවෙලින් අපි ලියා දක්වන්න ඕනේ එහෙනම් මම මෙතන ලියා පෙන්නන්නම් පළවෙනිම 6 දිවිමයන් ලෙස ලැබෙන 1.1 ඊළඟට 4 දිවිමයන් ලෙස ලැබෙන 1.0 ඊළඟට තිත තියන්න දශම සහිතයන් ලියන්න යන්නේ ini satu itu tiba, itu pasti apelian noni dekata dalat dewime, dekata dalat dewime lese lebni binduai ekai binduwe, ilang pahata dalat dewime, pahata dalat dewime lese ekai binduai ekar, emanang mek tamam pelutra bawa dapat penne, hatta hatra itu sama dekai pahata dalat dewime agian, dua putra itu pahatliati අෂ්ටමේ සංඛ්‍යාවක් දිවිමේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරන හැටි උදාහරණ තුනක් මම මෙහිදී පැහැදිලි කළා වෙනමම මම වීඩියෝ ගණනාවකින් අෂ්ටමේ සංඛ්‍යාව දිවිමේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරන ආකාරය පිළිබඳ උදාහරණ ගණනාවක් පැහැදිලි කරන්නම් එහෙනම් අපේ ඊළඟ පැහැදිලි කිරීම තමයි අෂ්ටමේ සංඛ්‍යාව කෙසේද 7.0 සංඛ්‍යාව බවට පරිවර්තනය කරන්න කියලා අෂ්ටමේ සංඛ්‍යාව 7.0 සංඛ්‍යාව බවට පරිවර්තනය. ද්විපදයේ අෂ්ටමේ සංඛ්‍යාවක් 7.0 සංඛ්‍යාව බවට පරිවර්තනය කරන ආකාරයත් අපේ උසස් පෙළ ICT පොතේ සඳහන් කරලා තියෙනවා. මම මේ ඔබට පෙන්වන්නේ පොතේ තියෙන පිටුව අෂ්ටමේ සංඛ්‍යාවක් 7.0 සංඛ්‍යාව බවට පරිවර්තනය කරන ආකාරය. සාමාන්‍යයෙන් අෂ්ටමේ සංඛ්‍යාවක් 7.0 සංඛ්‍යාව බවට පරිවර්තනය කරනකොට පියවර කලින් අවස්ථාවලට වඩා මදක් වැඩි වෙනවා බලන්න මෙතන පියවර ගණනාවක් තියෙනවා අබලුම් පියවර කියවලා පළවෙනිින් කරන්න ඕනේ දෙනලද අෂ්ටමේ සංඛ්‍යාවේ එකෙක් ඉලක්කමට අදාළ පිටු ආගයන් දිවිමයාගයන් පිටු තුනක යුක්තව ලියා ගන්න ඕන ඒක තමයි අපි පළවෙනිින් කරන්න ඕන ඊළඟට ඉන්පසු ලැබෙන දිවිමේ සංඛ්‍යා දකුණු පස සිට වම් පසට පිටු 4 කාණ්ඩ ලෙස වෙන් කර ලියා ගන්න ඕනේ. ඉන්පසුව අංක 4ක් නොමැති නම් මුල් අංකයට ඉදිරියෙන් අමතර බිංදු එකතු කළ යුතුයි. අමතර බිංදු කියන්නේ පුතේ අමතර පිටු අගයන් එකතු කරන්න ඕනේ. මේ පිටු අගයන් බිංදුවේ පිටු ලෙසයි අපි එකතු කරන්න ඕනේ. ඊළඟට පිටු 4කින් යුක්ත වෙන් කළද කාණ්ඩයට අයත් 7.0 අගය ලියා දක්වන්න ඕනේ. පියවර මෙහි ගණනාවක් තියෙනවා නමුත් මේ පියවර ගණනාවක් තිබුණාට අපි උදාහරණ කීපයක් කරනකොට මේක ඉතා ලේසියෙන් අපිට හඳුනා ගන්න පුළුවන් පොතේ උදාහරණයක් තියෙනවා පොතේ උදාහරණය එසේම තියෙද්දී අපි බලමු වෙනම උදාහරණයක් සාකච්ඡාවට ලක් කළා ඒ වගේම ද්විපති මේ අෂ්ටමේ සංඛ්‍යා 7.0 බවට පත් කරනකොට ඒ කියන්නේ ඔක්ටල් ලාගයක් ඔක්ටල් පුතාලා දන්න ඔක්ටල් කියන්නේ අෂ්ටමය ඔක්ටල් ලගයක් ඒ වගේම හෙක්සාඩෙසිමල් ඒ කියන්නේ 7.0 සංඛ්‍යාවක් බවට පත් කරනකොට හෙක්සාඩෙසිමල් ලෙස පරිවර්තනය කරනකොට සාමාන්‍යයෙන් අතරමැද අවස්ථාවක් අපිට ඇති වෙනවා ඒ කියන්නේ අපිට ඍජුවම බෑ ඔක්ටල් ලගයක් ඍජුවම අපිට හෙක්සාඩෙසිමල් බවට පත් කරන්න බෑ ඔක්ටල් ලගයක් හෙක්සාඩෙසිමල් බවට පත් කරනවා නම් අපි ඔක්ටල් ලගය පළවෙනියෙන්ම බයිනරි වලට පරිවර්තනය කරලා ඉන්නවානේ බයිනරි වලට පරිවර්තනය කරලා ඒ බයිනරි අගයන් තමයි හෙක්සාඩෙසිමල් බවට පත් කරන්නේ නැවත මම පැහැදිලි කරන්නම් ඒ පියවර මේක මේකේ අතරමැද පියවරක් තියෙන නිසා
ඔබට දෙන ඔක්ටල්ලාගේ එහෙම නැත්නම් ඔබට දෙන අෂ්ටමය සංඛ්‍යාව පළවෙනියෙන් ඔබ පරිවර්තනය කරන්න ඕනේ ද්විමේ සංඛ්‍යාවක් ලෙස ඒ කියන්නේ බයිනරි අගයක් ලෙස පරිවර්තනය කරන්න ඕනේ බයිනරි අගයක් ලෙස පරිවර්තනය කළා එම බයිනරි අගයන් තමයි අපි පරිවර්තනය කරන්න ඕනේ හෙක්සාඩෙසිමල් සංඛ්‍යාවක් ලෙස හෙක්සාඩෙසිමල් ලෙස පරිවර්තනය කරන්න අපිට ඍජුවම බෑ ඒ කියන්නේ මේ ඔක්ටල් එක කෙලින්ම හෙක්සාඩෙසිමල් කරන්න බෑ අතරමැද අවස්ථාවක් හැටියට අපිට හමු වෙනව මොකද්ද බයිනරි මේක තමයි මේ අතරමැද අවස්ථාව කෙනකින් අදහස් කළේ එහෙනම් අපි උදාහරණයක් ලෙස ගනිමු 345 අපට අවශ්‍යයි 345 කියන අෂ්ටමය සංඛ්‍යාව පරිවර්තනය කරගන්න මොකද්ද පරිවර්තනය කරගන්න අවශ්‍ය වන්නේ 7.0 සංඛ්‍යාවක් ලෙස 1.16 පාදයට පියවර දන්නවා ඔබ දැක්ක පියවර දෙන ලද ඔක්ටල්ලාගේ දෙන ලද අෂ්ටමය සංඛ්‍යාවේ බයිනරි ලියා ගන්න ද්විපතිය ඔබ දන්නවා අෂ්ටමයක බයිනරි ලියනකොට අෂ්ටමයාගේක ද්විමේ ලියනකොට බිටු 3න් 3 ලියන්න ඕනේ මොකෝ 8 හැදෙන්නේ 2 3 වෙනි බලය නිසා එවනම් මෙතෙන්දිත් අර මීට කලින් අපි කතා කරපු මේ වගුව ඔබට ප්‍රයෝජනවත් වෙනවා එවනම් මම ඉස්සෙල්ලාම ලියන්නම් පහේ බයිනරි පුතේ 1.1 ඔබට පුළුවන් මේ වගුව කඩදාසියකට පිටපත් කරගන්න මේ වගුව කඩදාසියකට පිටපත් කරගත්තාම මේ කාර්ය පහසුවෙන් කරගැනීමේ හැකියාව තියෙනවා එහෙම නැත්නම් මේ ක්‍රමවේදයේ මේ මෙතඩ් එක ඔබ පාඩම් කරගන්න ඕනේ පාඩම් කරගන්න එකත් ඉතාම පහසුයි මේ සංඛ්‍යා පද්ධති පාඩමේදී පමණක්ම නෙවෙයි දුවල පුතාලට මේ සංඛ්‍යා සමග වැඩ කිරීම විශේෂයෙන් ද්විමේ සංඛ්‍යා සමග වැඩ කිරීම අපේ 6 වෙනි පාඩම පරිගණක ජාල කරන පාඩමේදී අවශ්‍ය වෙනවා ඒ නිසා මේක හුරු වෙන්න මතකෙන් යම් කිසි අගයක යම් දශමය අගයක ද්විමය අගයන් ප්‍රකාශ කිරීමේ හැකියාව ලබා ගන්න. හොඳයි එවනම් 5 ද්විමය 1.1 4 ද්විමය අපි දන්නවා 4 ද්විමය 1.1 බිඳුව. ඊළඟට 3 ද්විමය අපිට අවශ්‍යයි අංක 3 කියන එකේ ද්විමය තමයි බිඳුව 1.1. මේ තමයි ද්විමය අගයන් මේ සංඛ්‍යා 3. දැන් අපි මේ සංඛ්‍යා 3 ද්විමය අගයන් ලියා ගන්න ඕනේ. පිළිවෙලට එමනම් 0.11 ඊළඟට නැවත 1.00 ඊළඟට නැවත 1.01 මෙන්න අපි මේ අෂ්ටමය සංඛ්‍යාවේ ද්විමය අගයන් ලියාගත්තා ද්විපතේ මේක තමයි මේ අතරමැද අවස්ථාව හොඳේ මෙන්න මේ අතරමැද අවස්ථාව තමයි මේ හොඳයි දැන් ඊළඟට මොකක්ද අපි කරන්න ඕනේ ඊළඟට මේ ද්විමය අගයන් 7.0 බවට පරිවර්තනය කරන්න ඕනේ. එහෙනම් හෙක්සාඩෙසිමල් බවට පරිවර්තනය කරන්න ඕනේ. කොහොමද මේ ද්විමය අගයන් 7.0 බවට පරිවර්තනය කරන්නේ? බලන්න සටහනට ගිහින් මේ බලන්න සටහනේ ඔබට පැහැදිලිව පෙන්නලා තියෙනවා පියවර. අපි දැන් ඉන්නේ මේ දෙවෙනි පියවරේ. පළවෙනි පියවර අපි මේ වෙනිට නිම කළා. පළවෙනි පියවර තමයි අෂ්ටමය සංඛ්‍යාවේ 1 ඉලක්කමට අදාළ ද්විමය අගයන් බිටු තුනක යුක්තව ලියා ගැනීම ඊළඟට අපි ඉන්පසු ලැබෙන ද්විමේ සංඛ්‍යාවල දකුණු පස සිට වම් පසට බිටු 4 කාණ්ඩ ලෙස වෙන් කර ලියා ගන්න මේක තමයි අපි ඊළඟට කරන්න ඕනේ ද්විමේ සංඛ්‍යාවල දකුණු පස සිට වම් පසට බිටු 4 කාණ්ඩ ලෙස ඇයි අපි මේ බිටු 4 කාණ්ඩ ලෙස වෙන් කරන්නේ ද්විපදයේ බිටු 4 කාණ්ඩ ලෙස වෙන් කරන්නේ 7.0 සංඛ්‍යා පද්ධතිය හැදෙන්නේ කොහොමද 2/4 වෙනි බලයෙන් අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය 2/3 වෙනි බලයෙන් එතකොට අපි 2/3 වෙනි බලය අෂ්ටමය මේ අෂ්ටමය සංඛ්‍යාව තමයි අපි 7.0 වටපත් කරන්නේ එම නිසා තමයි අපි ලබාගත්ත මේ ද්විමේ සංඛ්‍යා බිටු 4න් 4ට වෙන් කර ලියා ගන්න ඕනේ එවනම් මම මෙතනින් වෙන් කරන්නම් දකුණු පස සිටයි අපි වෙන් කිරීම කරන්න ඕනේ මෙන්න පළවෙනි බිටු 4 ඊළඟට ඊළඟ බිටු 4ත් අපිට මෙහෙම වෙන් කරන්න පුළුවන් මෙන්න වෙන් කරගත්තා. ඊතර මෙතන එක බිටුවක් ඉතුරු වෙනවා. ඔබට පුළුවන් මේ ඉතුරු වෙන බිටුව බිටු 4කින් යුක්තව නොවන නිසා මුලට බිටු 3ක් දාගන්න බලන්න සටහනට ගිහින් සටහනේ පැහැදිලි කරලා තියෙනවා. මේ බලන්න සටහනේ පැහැදිලි කිරීම තියෙන ආකාරයේ අංක 4ක් නොමැතිනම්
angka hatrak nometi nam mulang ke tidrieng amater bindu ekutu kerana. Debalan metana hatrak nene, metana hatrak pinan nene, evana ngapi muka dekerana nene. Tawa bitu tuna kapi ekutu kerana ebe eva bindu, binary bindu. Mia ekutu kerat nokelat getluak pinne namut tapi me padme mula diredi mula wasta beredi. Muka me sangkia padeti padme kianne usas pela ICT. Visheni desi mulma padam, me mulma padam maldi, oba me krama veda anugamane karana, pasu oba me krama veda atharinna puluwa. Hari. Temana api bitu hatren hatrata wen kala, dakunu pasa sita. Da api ilanga piyawarata yamu. Balanna ilanga piyawara. Ilanga piyawara tama bitu hatarakin yukta wen karana lada kaandeta. Me balanna bitu hatarakin yukta wen karana lada kaandeta aya. Sadda samaya age liya dakwanna. Dan api me bitu hatren hatrata wen karapu kaandeta adala sadda samaya age liyanna one. Me sandaha putalata puluwan waguwak hada gana namuth waguwa hadanna awassya naha. Obata menne me kramayedi anugamane karannat puluwan. Api dannawa metana ek metana binary age gaththama metana binary age inne ek sthaniya age guna kalama inne ek metana inne deka metana inne hatara metana inne atta. Eka deka hatara atta puthe balanna me waguwa diha metana me eka deka hatara tawa agayak tibuna nam bitu hatarak tibuna nam metana inage kiya bawata pat wenawada metana inage atta bawata pat wenawa etara obata hakiyawa tiyenawa wenamama e sandaha waguwak nirmanaya karaganna e waguwa nirmanaya karagaththama obata wadak pahasuwen puluwan parivarthanayan karaganna namuth waguwak nomathi unath obata hakiyawa tiyenawa ඒ සඳහා මෙන්න මේ පොත පාවිච්චි කරන්න මේ පොතේ තියෙනවා දශමේ සංඛ්‍යාව සහ ඒකට අදාළ දිවිමේ සංඛ්‍යාව බලන්න පිටු 4න් 4ට තියෙන්නේ පැහැදිලි ඒ වගේ මෙතරම් අමාරු නැහැ ගොඩක් පහසුවෙන් මේ දිවිමේ සංඛ්‍යා ටික පාඩම් කරගන්න ඔබට හැකියාව තියෙනවා පොතට යන්න පොතේ මේ වගුව පරිශීලනය කරන්න එතකොට ඔබට පහසුවක් වේවි එවනම් අපි බලමු මේකේ දිවිමේ අගයන් ලියා ගන්න. රයිට් බලන්න එහෙමනම් අපි මෙන්න මෙතනයි සාකච්ඡා කරමින් හිටියේ. අපි 345 කියන අෂ්ටමයේ සංඛ්‍යාව 7.0 වලට පරිවර්තනය කරන්නේ. පළවෙනිින් බයිනරි අගයන් ලියාගත්ත බිටු 3න් 3ට ඊළඟට අපි ඒ ලියාගත්ත බිටු අගයන් දකුණු පස සිට 4න් 4ට වෙන් කළා. දැන් මේ වෙන් කරගත්ත කාණ්ඩයේ දශමය අගය ලියන්න ඕනේ. එහෙමනම් අපි දන්නා බිංදුව කියන ස්ථානවල අගය අපි නොසලකා හරිනවා. මොකද බිංදුව කියන අගය අපිට එකතු කරන්න අවශ්‍ය නැහැ. එහෙමනම් මෙතන 1 සහ 4 එකතු කරාම කී දෙන්නේ 5යි. එiano මේක මෙන්න මේ කොටස දශමය කළාම අපිට එන අගය තමයි 5. ඊළඟට මෙතන අපි ලියමු බලන්න 1 2 4 8. දැන් පුතේ බිංදුව කියන ස්ථානේ අතාරින්න. බිංදුව කියන ස්ථානේ අතෑරලා එකතු කරමු. 8යි 4යි 12යි 12යි 2යි 14යි. එහෙමනම් මම මෙතන 14 ලියනවා. ඊළඟට මෙතන අගේ බිංදුවය ලියන්න අවශ්‍ය නැහැ. මොකෝ ඒක අපිට අතෑරලා දාන්න පුළුවන්. එහෙමනම් දැන් මේ තමයි බයිනරි අගයන් ටික 7.0 කළාම අපිට ලැබුණු පිළිතුර. නමුත් අපි දන්නවා 7.0 සංඛ්‍යා පද්ධතියේ 7.0 සංඛ්‍යා පද්ධතියේ නැහැ 14 කියලා ඉලක්කමක්. 14 ලියන්න බෑ අපිට. මොකෝ කිසිම සංඛ්‍යා පද්ධතියක ඉලක්කම් දෙකකින් යුක්තව සංඛ්‍යාවක් තියෙන්න බෑ. මේක අපි මීට ප්‍රථම අපේ වීඩියෝ පාඩමකින් සාකච්ඡා කළ දෙයක්. එහෙමනම් පුතාලා දන්නවා 7.0 සංඛ්‍යා පද්ධතිය ගත්තාම එහි තියෙන සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යා බිංදු 1 2 3 4 ආදි වශයෙන් 9 දක්වා පැමිණෙනවා. ඊළඟට 10 වෙනුවට අපි ලියන්නේ A, 11 වෙනුවට අපි ලියන්නේ B, 12 වෙනුවට C, ඊළඟට 13 වෙනුවට D, 14 E, 15 F. අපිට වඩාත් පහසු මේ අටින් අපි ලියාගමු. A කියන්නේ 10, B කියන්නේ 11, C කියන්නේ 12. D කියන්නේ 13, E කියන්නේ 14, F කියන්නේ 15. එහෙමනම් 14 කියන එක වෙනුවට අපි ලියන්නේ කීයද? E. ඒ අනුව මෙතන පිළිතුර ලියනකොට අපි ලියන්නේ E. ඊට පස්සේ 5. 16 පාදය. මේක තමයි මම පිළිතුර.
yano tunsia hatlis paha kiena sankyava. Api sadasame kalahama apatalepina pilutra venne is paha. Meka tama pilutra bawata patvenne. Putalara pahadili yati me sandaha api anugamane karana kramavedaye piyawara. Potat ekka obata me gana avadane yomu karanna puluwan avabodha karaganna puluwan. Ewagema api balamu me ganan dekata amatharawa tawat apata sadasame sankhyawak obawata ekenne astamaya sankhyawa sadasame sankhyawa bawata parivarthane karanakota mena me aakari ganak apata labunoth 72.1 etara metana dasama sthana sahita agayak thiyenne meka tama astamaya sankhyawa meveni sankhyawak api kohomada සද්දසමය සංඛ්‍යාව බවට පරිවර්තනය කරන්නේ ඒ සඳහා අපි අනුගමනය කරන ක්‍රමවේදයේ කුමක්ද කියලා මෙවැනි සංඛ්‍යාවක් අපි සද්දසමය සංඛ්‍යාව බවට පරිවර්තනය කරනකොට පුතේ අපි බයිනරි අගයන් ලියා ගන්න ඕනේ මෙහි ඉඳන් මෙහාට බයිනරි අගයන් ඒ වගේම දසම ස්ථානින් දකුණු පසට මේ පැත්තට බයිනරි අගයන් ලියා ගන්න ඕනේ අපි ලියම් බලන්න මා ඉස්සෙල්ලම් පටන් ගන්නම් දසම තිත්තේට පසුව තියෙන දසම තිත්තෙන් වම්පස තියෙන දෙක දෙකේ බයිනරි අගයන් අපි ලියමු පිටු තුනකින් එවනම් 0.1 මා දැන් මෙන්න මේ වගව ප්‍රයෝගික කරගෙන ලියන්නේ ඊළඟට 7 7ේ බයිනරි තමයි 1 1 1 දැන් අපි මේ 7 සහ 2 කියන එකේ බයිනරි අගයන් ලියාගත්තා ඊළඟට අපිට හමුවන්නේ 1. එහෙනම් මේ 1 කියන එකේ බයිනරි අගයන් අපි ලියන්න ඕනේ. 1 කියන එකේ බයිනරි අගයන් අපි ලියනකොට වම්පස සිට දකුණු පසට එන විදියට ලියා ගන්න ඕනේ. එහෙනම් ඒකේ අගේ ඉන්නේ 0.01. රයිට් මේක තමයි 1 කියන අෂ්ටමය දශම 1 කියන එකේ අෂ්ටමය අගේ බයිනරි ක්‍රම අපිට ලැබෙන පිළිතුර. දැන් අපි ඊළඟට කරන්න ඕනේ කුමක්ද මේ ටික පිළිවෙලට ලියා ගන්නවා මේ ටික අපි පිළිවෙලට ලියා ගන්න 1 1 1 ඊළඟට 0.1 තිත ඊළඟට 0.01 පැහැදිලි ඇති අෂ්ටමයේ සංඛ්‍යාව 7.1 කරද්දී පළවෙනියෙන් දෙන ලද අගයන් සඳහා දිවිමේ ලියා ගන්නවා පිටු තුනෙන් තුනට මේ අපි කලේ ඒක ඊට පස්සේ අගයන් ටික පිළිවෙලට ලියනවා දැන් මේ අගයන් පිටු 4න් 4ට වෙන් කරන්න ඕනේ. ද්විපුතේ මේ පිටු අගයන් 4න් 4ට වෙන් කරද්දී අපි මීට ප්‍රථම ගණනය කිරීම වලදී දකුණු පස සිටනේ වෙන් කළේ. අපි මෙතෙන්දී කරන්න ඕනේ පළවෙනි මේ දශම තිතට පස්සේ. මේ දශම තිතට පස්සේ පිටු 4න් 4ට වෙන් කරන්න ඕනේ. මෙතන ඉඳන් මෙහාට යන්න. මේ ආකාරයට ගමන් කරන්න. එහෙනම් 0.1 මේක වෙන් කළා. Right. Then මෙතන පිටු අගයන් 2යි. එහෙනම් තව පිටු දෙකක් අපි මෙතෙන්ට එකතු කරගත්තා. Right. දැන් අපි මේකේ දශමය අගය ලියමු. 1.1. එතකොට 1.1 කියන එකේ අගය කීයද එන්නේ? 1.1 කියන එකේ අගය එන්නේ 10. අපි මෙතන ලිව්වා 10. ඊළඟට 0.2 1. එහෙනම් ඒකේ අගය එන්නේ 3. පැහැදිලි ඊළඟට එවනම් දශම තිතෙන් දකුණු පස දැන් මේ දකුණු දශම තිතෙන් දකුණු පස අපිට අගයන් ලියනකොට පිටු 4ක් නැහැ මෙතන පිටු 3යි තියෙන්නේ එහෙමනම් අපි මෙතන පිටු 2ක් එකතු කරගත්තා වගේම මෙතන පිටු 4ක් සම්පූර්ණ වෙන්න මෙතන පිටු 3යි තියෙන්නේ මෙතන පිටු 4ක් සම්පූර්ණ වෙන්න නම් තව පිටුවක් එකතු කරන්න ඕනේ කොහෙටද මේ පිටු එකතු කරන්නේ දකුණු පසටද නැහැ පුතේ මේ ඊතලයේ දෙස බලන්න වම්පස සිට දකුණු පසට එහෙනම් අපි පිටුවක් එකතු කරන්නේ මෙන්න මෙතෙන්ට මේ දශම තිතට පස්සේ ඉන්පසුව තමයි මේකේ දශමය අගය අපි ලියා ගන්න ඕනේ හරි එතකොට එහෙමනම් මම මේක මක් කරනවා මේක මක් කළා රයිට් අපි මෙතන නෑ ඇත්තටම මෙතන පුංචි වැරදීමක් අපිට සිදු වුණා නැවත අහගන්න මෙතන තිබු වාගේ මා ලියන්නම් 0.01 එහෙමනම් මේක තමයි තිබුණ වාගේ පිටු 3 එතකොට මේක පිටු 4කින් ලියවෙන්න ඕනේ පිටු 4කින් ලියන්න නම් ද්විපුතේ අපි කරන්න ඕනේ මේකේ අවසානයේ මෙතෙන්ටයි පිටු එකතු කරගන්න හරි දැන් එහෙමනම් මේකට අදාළ දශමයාගේ කීයද
මේකට අදාළ දශමයාගේ දෙක. දැන් අපි ඊළඟට කුමක්ද කරන්න ඕනේ? අපි ඊළඟට කරන්න ඕනේ මේක සත්දශමී ආකාරයට ලියන්න ඕනේ. සත්දශමී ආකාරයට ලියනකොට 3 සංඛ්‍යාව අපි ලිව්වා. ඊළඟට 10 පුතල දන්නවා සත්දශමී සංඛ්‍යා පද්ධතියේ 10 වෙනුවට අපි ලියන්නේ A. ඊළඟට දශම තිත තියෙනවා. දශම තිත තියලා ඊළඟට අපි 2 ලියනවා. මේක තමයි පිළිතුර බවට පත් වෙන්නේ. එහෙමනම් 72.1 අටේ පාදයේ සංඛ්‍යාව සත්දශමෙන් කළාම අපිට ලැබෙන පිළිතුර තමයි 3A 2 පාදයේ අටය. මේක තමයි පිළිතුර බවට පත් වෙන්නේ. හොඳයි. අපි එහෙනම් අද සාකච්ඡා කළේ අෂ්ටමේ සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යා, අෂ්ටමේ සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යා, දශමේ දිවිමේ සහ සත්දශමේ ආකාරයට පරිවර්තනය කරන ආකාරය. මේ අෂ්ටමේ සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යා දශමේ දිවිමේ සත්දශමේ ලෙස පරිවර්තනය කරන ආකාරය සිද්ධාන්ත ටික මා ඔබට පැහැදිලි කරලා දුන්නේ. මේකට අදාළ උදාහරණ ගණනාවක් මේ සමගම ඉදිරි වීඩියෝස් වලින් ඔබට ලැබෙන්න සලස්වනවා. එහෙනම් බොහොමත් ස්තුතියි අද පාඩමට සවන් දීම. පොත පාවිච්චි කරන්න, පොතේ තියෙන පැහැදිලි කිරීම වලට යන්න, පොතේ තියෙන පැහැදිලි කිරීම වලට ගිහින් උදාහරණ පුහුණු වෙන්න. එතකොට මේ ගණිත කර්ම වඩාත් පහසුවෙන් ඔබට තේරුම් ගන්න හැකියාව ලැබෙනවා.